වර්ල්ඩ්වියු ශ්‍රී ලංකා ආයතනය 80 දශකයේ සිට ප්‍රජා සංවර්ධනය, ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව ක්‍රියාත්මක වන විකල්ප සංවර්ධන ආයතනය. විශේෂයෙන්ම තොරතුරු සහ සන්නිවේදනය පදනම් කරගෙන සංවර්ධනය සඳහා දායක වීම අපගේ ප්‍රධාන පරමාර්ථය වුණා. පසුගිය කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකස් කරන ලද සහස්ත්‍ර සංවර්ධන අභිමතාර්ථ මිලේනියම් ඩෙවලප්මන්ට් ගෝල් සම්බන්ධයෙන් නැත්නම් MDG සම්බන්ධයෙන් අපි කටයුතු කරගෙන යනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස පොළොන්නරුව, අනුරාධපුර වැනි ප්‍රදේශවල අති දුෂ්කරමීය ප්‍රජාවන්ගේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා විවිධ වැඩසටහන්, ඒ වගේම ළමා සංවර්ධන, ඒ වගේම පුෂ්කර මාධ්‍ය වැනි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමු ලැබුණා. එහිදී අප විසින් තෝරා ගනු ලැබූ එක් ක්ෂේත්‍රයක් වූයේ මී මැසි පාලනය. ඔබ දන්න විදිහට ශ්‍රී ලංකාවේ පරිසරය මී මැසි පාලනය සඳහා ඉතාමත් යෝග්‍ය පරිසරයක්. ඒකම ශ්‍රී ලංකාවේ මී මැසි පාලනය ක්‍රමයේ ඒ සාම්ප්‍රදායික මී මැසි පාලනයේ ඈත්වීම පවතී. ඒ අතරම අපි දකිනවා ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපිට වියදම් වෙනවා මී පැණි ශ්‍රී ලංකාවට ගෙන. මේ කරුණු සලකාගෙන ඈත දුෂ්කර ගම්මානවල නිවාසවල තමන්ට ජීවනෝපාය සංවර්ධනය සඳහා අවස්ථාවක් නොමැති තෝරාගත් කාන්තාවන් හරහා මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ජීවනෝපායක් ලෙස නිමසි පාලනය ගුරු කරවීම සඳහා මෙම වීඩියෝ පටය අප විසින් සකස් කර තිබෙනවා. මේ තුළින් ඉතා සුළු වියදමක් දරා ඉතා මූලික පුහුණුවකින් ඉතා කොඩා ඉඩකඩක් තුළ මේ වැඩසටහන ෆෝම් ක්‍රියාත්මක කර මාසිකව සාධාරණ ආදායමක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව අප ඔබ සමගින් ඉල්ලා සිටිනවා මේ වැඩසටහන සම්බන්ධ වී ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න, විශේෂයෙන්ම අවිධිමත් ක්ෂේත්‍රයේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන්නට, කාන්තාවන් සයිබල් ගන්නන්නට, ඒ වගේම පරිසරය ආරක්ෂා කරගෙන මේ රටට වඩා සුවදායී තත්ත්වයක් ඇති කරන්නට කටයුතු කරන්න කියනවා. සත්ත්වලෝකයේ අසහාය නිර්මාණකරුවා වන මී මැස්සා හවුලේ ගොඩනගන ලද පොදු කැදැල්ල තුළ එකිනෙකාගේ අවශ්‍යතා ඉටු කරමින් පැටවුන් සාමූහිකව ඇති කරන රැජිනක් යටතේ පාලනය වන සත්ව කොට්ටාසයකි. මී මිඟුන්ගෙන් අප ඈත අතීතයේ සිටම ලබාගත් ඉතා අගනා ඖෂධීය ආහාරය නම් මී පැණි. දිනකට මී පැණි තේ හැන්දක ප්‍රමාණයක් අනුභව කරන්නේ නම් රජමැස්සිය වැනි දේහ ස්වභාවයක් ලැබෙන බව අපගේ පැරැන්නන් කියනු අප අසා ඇත්තේ. සැබවින්ම මී පැණි ඉතා වටිනා ඖෂධයකි. අපගේ ආදිවාසීන් තම මස්වර්ග කල්තබා ගැනීමටද මී පැණි භාවිත කළෝවේ. අපගේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ බොහෝ බෙහෙත් වට්ටෝරු සඳහා මී පැණි නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇත්තේ එහි ඇති ඖෂධීය ගුණය නිසාමයි. පුෂ්ප මදු එක්රැස් කොට මෙම කුඩා සත්වයා සිදු කරන වික්‍රමය සිදු කිරීමට මිහිපිට කිසිදු සත්වයෙකුට හැකියාවක් නොමැත. සැබවින්ම සත්ව ලෝකයේ සිටින අසහාය නිර්මාණකරුවා මී මිඟුවා කියා කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. වර්තමානයේ මී පැණි යොදාගෙන ලෝකයේ බොහෝ ඖෂධ වර්ග නිෂ්පාදනය කරනු ලැබේ. ඊට අමතරව මී මැස්සාගෙන් ලබා ගන්නා පරාග, රාජජල්ලි, මේ ඉටි වැනිදෑ උපයෝගී කරගෙන නිපදවන ඖෂධ වර්ග මානව වර්ගයාගේ නිරෝගී බව සඳහා ඉවහල් වේ. විශේෂයෙන්ම රාජජල්ලි වලින් නිපදවනු ලබන ඖෂධ මගින් ශරීර ශක්තිය වැඩි දියුණු වන බව නූතන වෛද්‍යවරුන්ගේ මතයයි.
මේ සියල්ලටම වඩා පරිසරික සමතුලිතතාව රැක ගැනීමට දායක වන මෙම කුඩා සත්වයා පරාග පෝෂණය කරමින් ගස්වල්වල පල හට ගැනීම වේගවත් කරයි. නමුත් වර්තමානයේ භාවිතා කරන විස රසායනික ද්‍රව්‍ය සහ අත්නෝ මතික ලෙස සිදු කරන පැණි දඩයම නිසා මෙම සත්වයා වඳ වී යාමේ තර්ජනයකට මුහුණ දී සිටි. එම නිසා විද්‍යානුකූල මීමැසි පාලනය මගින් මෙම සත්වයා සංරක්ෂණය කිරීම අනාගත පරපුරට කරන ඉතා වටිනා මෙහෙවරක් වේ. බිඟු පාලනය අඩු ආදායම්ලාභී පවුල්වලට ගෘහස්තව ආදායම් උපදවා ගත හැකි ඉතා හොඳ ස්වයං රැකියාවක්. මනා පුහුණුවකින් පසු මෙම ක්‍රියාවලියට එළඹෙන කෙනෙකුට මෙමගින් ඉතා ඉහළ ආදායමක් උපදවා ගැනීමට හැකිවනවා පමණක් නොව පරිසරයට ඉතා වටිනා ජීවියෙක් සංරක්ෂණය කිරීමටද අවස්ථාව උදා වේ. ශ්‍රී ලංකාවේ සිටින බඹරුන්, කණේයන්, දඬුවැල්, මීබිඟුන් ආදීන්ගෙන් පාලනය කළ හැකි විශේෂය වන්නේ මීබිඟුන්. බිඟු පාලනය සඳහා අපගේ දේශීය මීබිඟුන් වන එපිස්සරානා ඉන්ඩිකා භාවිතා කිරීම ඉතා පහසුය. ඊට හේතුව ඇයට මෙම ස්වභාවික පරිසරයේදී කිසිදු රෝගයක් හෝ පලිබෝධක හානියක් සිදු නොවීමයි. ඇයට තම ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා වීමටද හොඳ හැකියාවක් පවතී. මෙම කාරණාවලින් පැහැදිලි වන්නේ අප දේශීය මීබිඟුන් සාර්ථක ලෙස පාලනය කළ හැකි බවත්, එනිසා ඇය කුඩා පරිමාණයේ සාර්ථක ගෘහ කර්මාන්තයක් ගොඩනැගීමට අඩිතාලමසේ භාවිත කළ හැකි බවත්. ආදී අපගේ මුතුන් මිත්තන් අනිවාර්යයෙන්ම තම දරුවන්ට පැණි දඩයම ඉගැන්වීය. බිඟු ගණාවාසයක් නිවසට පැමිණීම භාග්‍ය උදාවීමේ සංකේතයක් ලෙස ඔවුහු සැලකූහ. එයින් අපට පැහැදිලි වන්නේ මිනිසා මේ බිඟුන් කෙරෙහි ඉහළ වටිනාකමක් ආරෝපණය කර තිබූ බවය. අදද හොඳින් ප්‍රායෝගිකව මේ බිඟුන් ඇසුරු කර ඒ පිළිබඳව දැනුම ලබාගත් කෙනෙකුට බිඟු පාලනය අපහසු දෙයක් නොවේ. එමෙන්ම බිඟු පාලනය හරහා තවත් ආර්ථික වාසි හා රැකියා බිහිවේ. එනම් ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බිඟු පාලන උපකරණ ග්‍රාමීය මට්ටමින් නිපදවීම හා ඒවා අලෙවි කිරීම, පැණි එකතු කිරීම, පැණි සැකසීම, ක්‍රමානුකූලව ඇසිරීම හා ඒවා අලෙවි කිරීම, මේ ඉටි නිෂ්පාදනය කිරීම සහ ඒවා අලෙවි කිරීම, මේ පැණි සමග සුදුලූණු වැනි ඖෂධීය ආහාර නිපදවීම, එවැනි විශාල අතිරේක ආදායම් මාර්ග රැසකට බිඟු පාලනය හරහා දොරටු විවර වේ. ආධුනිකයේ මුලින්ම බිඟු ගණාවාස එකක් පමණක් තම ගෙවත්තේ තබාගෙන පාලනය කිරීම නුසුදුසුය. ඊට හේතුව වන්නේ කැදලි හැරයාම වැනි ක්‍රියාවක් සිදු වුවහොත් ඒට අවශ්‍ය පිලාවදයක් සැපවීම වැනි ප්‍රතිකර්මයක් සිදු කිරීමට තවත් ගණාවාස දෙකක්වත් තමා සන්තකයේ තිබිය යුතු වීමයි. එලෙස බිඟු ගණාවාස දෙකක් හෝ තුනක් තබාගෙන පාලනය කිරීමෙන් බිඟු පාලනයේ මූලධර්ම ප්‍රායෝගිකව උගනගත හැකිවන අතර බිඟුන්ට ඇති හුඹස් බියද තුරන් කරගත හැකි වේ. පෘථිවියේ ජීව පරිණාමයේදී සපුෂ්ප ශාක ඇතිවීමත් සමග එක්තරා මාංශ භක්ෂක දෙමළුන් කොටසක් ස්වකීය දිවි පැවැත්ම තහවුරු කර ගැනීමට අවශ්‍ය